ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවය මාර්තු 29 සහතිය ගාමිණී මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී අසේල බණ්ඩාර අධ්‍යක්ෂ පාරිභෝගික කටයුතු හා තොරතුරු පාරිභෝගික කටයුතු නඳ අධිකාරිය විශේෂයෙන්ම එළඹෙන උත්සව සමය තුළ පාරිභෝගිකයන් විසින් වෙළඳපළදී භාණ්ඩ මිලදී ගැනීමේදී වැඩි සැලකිල්ලක් දැක්වීම ඉතාම වැදගත් කාරණයක් වෙනවා මොකද සාමාන්‍යයෙන් අපි දන්නවා වෙළඳපළේ සමහර ව්‍යාපාරිකයෝ මේ කාලයේදී භාණ්ඩ යම් යම් විදිහේ සමහරට කල්ලිකුත් වීමට ආසන්න භාණ්ඩ වල තොරතුරු වෙනස් කරලා වෙළඳපළට නිකුත් කරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම පාරිභෝගිකව නොමගෙවීමට බොහෝ දුරට ඉඩ තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව පාරිභෝගිකව දැනුවත් කිරීමට අපි විශේෂ වැඩපිළිවෙළක් කොහොමත් ඉදිරි දිනවල සූදානම් කරලා තියෙනවා. ඒක අපි ඒ යටතේ අපි පාරිභෝගිකෙන් දැනුවත් කිරීම කරනවා. කෙසේ වෙතත් පාරිභෝගිකෙන් විදිහට ඔබ උත්සව සමයේදී වෙළඳපළට ගියාන් පස්සේ අනිවාර්යයෙන්ම මිල සදාහන් කරලා තියෙන භාණ්ඩ මිලදී ගැනීම, ඒ වගේම තොරතුරු සදාහන් කරලා තියෙන භාණ්ඩ මිලදී ගැනීම, ඒ වගේම විශ්වාසවන්ත දැනකින් සාමාන්‍ය භාණ්ඩ මිලදී ගැනීම ඉතාම වැදගත් වෙනවා. ගොඩක් වෙලාවට සමහර ව්‍යාපාරිකයෝ පාරිභෝගික නොමගෙවීම මේ කාලේ කරනවා. ඒ සම්බන්ධවත් වැඩි අවධානයක් යොමු කරන්න. ඒ වගේම ඔබ භාණ්ඩ මිලදී ගැනීමේදී වෙළඳපළේ යම් අපහසුතාවයකට පත් වුණා නම් හෝ යම් ගැටලුවකට මුහුණ දුන්නා නම් ඒ සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන්. කාර්යාල වේලාවන් තුලදී 1977 කියන කෙටි දුරකථන අංකයට ඔබට පැමිණිලි කරන්න පුළුවන්. ඒ වගේම කාර්යාල වේලාවන් වලින් බැහැර වේලාවලදී ඔබට පුළුවන් ඔබගේ හඬ පටිගත කරලා ඒ පණිවිඩය අධිකාරියට දැනුම් දීමක් කරන්න. ඒ අනුව අපගේ නිලධාරීන් මේ සම්බන්ධ අවශ්‍ය මැදිහත් වීම කරනවා. තවත් විදියකින් පාරිභෝගික ඔබ මේ කාල සීමාවේදී භාණ්ඩ මිලදීගත් භාණ්ඩවල යම් ගැටලුවක් තියෙනවා නම් ඒ සම්බන්ධවත් ඔබට පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන් අධ්‍යක්ෂ ජෙනරාල් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නම්බර 27 වොක්චොල් වීදිය කොළඹ 2 කියන ලිපිනයට ලිඛිත පැමිණිල්ලක් විදිහට ඔබට ඔබ ගත්ත භාණ්ඩේ යම් ගැටලුවක් තියෙනවා නම් ඔබ සහනයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ සහනය ලබා ගැනීම සඳහා ලිඛිත පැමිණිල්ලක් මම කලින් සඳහන් කරපු ලිපිනයට ඉදිරිපත් කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම ව්‍යාපාරිකයෝ විදිහට අපි ව්‍යාපාරිකයින් බලාපොරොත්තු වෙනවා මේ කාල සීමාවතලදී පාරිභෝගිකයන් නොමග යවන්නේ නැතුව සාධාරණ වෙළඳාමක් කරයි කියලා. මොකද බොහෝ අවස්ථාවල අපි දකිනවා සේල් වගේ ක්‍රියාකාරකම් වෙළඳපළේ ක්‍රියාත්මක වෙනකොට සමහරක් කාලවලට ඇත්තට මේ වාසිය පාරිභෝගිකයන්ට යන්නේ නැහැ. නමුත් නොමග යවීමක් තමයි ඇතර වෙන්නේ. ඒ වගේ දේවල් සම්බන්ධවත් ආයතනය විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඒත් එක්කලම පාරිභෝගික ඔබත් මිලදී ගැනීමේදී ඒ කාරණා සම්බන්ධව දැනුවත් වෙලා මොකද වෙළඳපළේ පවතින මිල ගණන් සම්බන්ධව දැනුවත් වෙලා මිලදී ගැනීම කිරීම ඉතාම වැදගත්. මොකද සමහරක් වෙලාවට ඔබට මිල අඩු කිරීමක් කියලා පෙන්වනකොට ඇත්තරම නියමිත මිල නෙමෙයි ඒතර දක්වලා තියෙන්නේ. ඊට වඩා වැඩි මිලක් සඳහන් කරලා කලින් තිබුණ මිලටත් වඩා වැඩි මිලට ඔබට භාණ්ඩ අලෙවි කරන්න පුළුවන්. ඒ වගේම තවත් කාරණයක් තියෙනවා. මොකද වෙළඳපළ තොල යම් යම් භාණ්ඩ අලෙවි කරනකොට ඒ කියන්නේ සමහර ඇඳුම් වගේ දේවල් විශේෂයෙන්ම මේ කාලේ මිලදී ගැනීම කරනවා. ඒවා සමහරට ඩැමේජ් වෙච්ච ඒවා, සමහරට තීන්ත තියෙන ඒවා, තවත් විදිහට මැහුම් වැරදි තියෙන ඒවා වෙන්න පුළුවන්. ඒ වගේ විවිධාකාර ගැටලු තියෙන භාණ්ඩ වෙළඳපළේ මේ දවස්වල සුලභව තියෙනවා. ඒ සම්බන්ධවත් වැඩි අවධානයක් යොමු කරලා සොයලා බලලා කලබලයට මිලදී ගැනීම කරන්නේ නැතුව මිලදී ගැනීම වඩා සුදුසුයි කියලා ඔබට අපි යෝජනා කරනවා. මම පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂක විමර්ශන සහ වැටලීම් සංජීව රසිංහ. මේ දවස්වල පාරිභෝගික සේවා අධිකාරිය මගින් එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව කාලය සඳහා විශේෂ වැඩපිළිවෙලක් අපි යොදලා තියෙනවා. ඒකෙදී අපි මිල සම්බන්ධයෙන් වැඩි මිලට භාණ්ඩ විකිණීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වලා වැටලීම් කරනවා. ඒ වගේම ප්‍රමිතියෙන් තොර භාණ්ඩ සම්බන්ධයෙන් පරීක්ෂා කරනවා. ඒකම තවත් තියෙන මේ කල්ලිකුත් වෙච්ච භාණ්ඩ ඒ වගේම SLS සාතිකයේ නැති භාණ්ඩ විශේෂයෙන් ඔය සැමන් වර්ග වගේ ගත්තා. ඊට පස්සේ ඉලෙක්ට්‍රික් භාණ්ඩ වොරන්ටි එකක් නිකුත් කරන්නේ නැති ඉලෙක්ට්‍රික් භාණ්ඩ සම්බන්ධයෙන් වැටලීම් සිදු කරනවා. මේක අපේ දිස්ත්‍රික් 25 පුරාම අපේ ඉන්න කණ්ඩායම් 25ක් ඒ ප්‍රදේශවල ඒ කණ්ඩායම් 25ම මේ කටයුත්ත කරනවා. සිනිසුරාද ඉරිදත් ඒගොල්ලෝ වැඩ කරනවා. You're watching the Life Traveler channel.